කියන දේ කරන කණ්ඩායමක්. එක එක ජාතිය බොරු කියනවා. දැන් අද අපි උදේ පාන්දර ඊයේ ඉඳලා බොරු දේවල් කිව්වා. අරක දෙන්න මේක දෙන්න යන්න එපා. අද 10ට එන්න පොලිසියට ගෙවල් හදලා දෙන්නම් මේ දේපළ දෙන්නම් කියලා. වනකම් අසලාමු අලයිකුම්. අරමුණ පැහැදිලි කිරීමේ මාගේ කතාව ආරම්භ කිරීමේදී පොලිසියේ පාඨකය මුලින් මතක් කිරීම වැදගත්යයි මා සිතනවා. ධම්මෝ හවේ රක්ෂිත ධම්මචාරීන්. ලොකු වටිනාකමක් තියෙනවා. ජාතික ජන බලවේගයේ නායක සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තැන්පත් අනුර කුමාර දිසානායක මැතිතුමනි, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ පොලිස් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නියමු ආනන්ද විජේපාල මහතාණෙනි, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ නියමු මා මිත්‍ර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සමරවීර රවි සෙනවිරත්න මහතාණෙනි, සමා වෙන්න. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික ගජසිංහ මහතාණෙනි, අපගේ ආරාධනාව මත මෙම ස්ථානෙට මෙම සමුළුවට සහභාගී වීමට පැමිණි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නායක ජෙනරාල් අරුණ චල්සේකර මහතාණෙනි, අපගේ මේ ඇරයුම බාරගෙන මෙම ශාලාවට අද පිරි ඉතිරි පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තනි, මා හිතවත් විශ්‍රාමික පොලිස් නිලධාරීන් මහත්මනි, මහත්මනි, වසර 40ක ආසන්න මාගේ පොලිස් සේවා කාලය තුලදී මාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සමකාලීන මිතුරන් සහ කනිෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් පුද්ගල අභිමතාර්ථ පසක තබලා හුදෙක් රට වෙනුවෙන් නැවතත් අපි සක්‍රීයව අපගේ දායකත්වය ලබා දිය යුතුයි කියලා අද මෙම ස්ථානෙට පැමිණ සිටින අවස්ථාවේදී ඔබ අමතා වචන ස්වල්පයක් කතා කිරීමට අරමුණ පහදලා දීමට ලැබීමත් මට ලොකු භාග්‍යයක් හැටියට මා සලකනවා. මිත්‍රවරුනි, අද වන විට අප සියලු දෙනාම දන්නවා අපේ මව්බිම සමාජ ආර්ථික පාරිසරික මෙන්ම සංස්කෘතිකවද ආගාධයකට වැටිලා තියෙනවා. කතාවක් තියෙනවා වැටෙන්න ඕනේ නැගිටින්නේ කියලා. එහෙමනම් මේ වැටීම අපි විශ්වලාගෙන ආශිර්වාදයක් යයි සිතා නැවත අපි අපේ සියලුම ශක්තිය යොදා නැගිට සිටීමට කාලය පැමිණලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි නැගිටින්න ඕනේ නියම ඉරියව්වෙන්. නැගිටලා ස්ථානගත විය යුත්තේ රටට පළදායි ස්ථානයක, රටට පළයක් ගෙනෙන මහ ජනතාවට යාදෙන විදියට. ඒ අනුව අපි අද පොලිස් නිලධාරීන්, හිටපු පොලිස් නිලධාරීන් හැටියට සේවා පළපුරුද්දක් තියෙනවා රටේ හැමතැනම සේවය කරලා.
අද මේ රටට පත්වෙලා තියෙන තත්ත්වය හොඳට අවබෝධ කරගෙන එම තත්ත්වයට කෙසේද පිළිතුරු සැපිය යුත්තේ කියන එක ගැන මන අවබෝධයකින් අද මෙම ස්ථානයට අපි රැස් වෙලා ඉන්නේ. එම සහයෝගය අපි ඉදිරියට ඇවිල්ලා පෙන්වුම් කිරීමටයි. අපි දන්නවා හේතුඵලවාදී කියලා එකක් තියෙනවා. cause and effect කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඵලයක් එන්නේ යම් හේතුවක් හේතුන් රාශියක් හේතු කොටගෙනයි. හොඳ ඵලයට හොඳ හේතුන් තියෙන්න පුළුවන්. ඒ වගේම වැරදි නරක ඵලයකට නරක හේතුන් තියෙන්න පුළුවන්. අපි හැමදාම රූපවාහිනියෙන් සහ පුවත්පත් වලින් දකිනවා ඒ හේතු. ඉඳ හිත ඒවා එළියට එනවා. 1948 සිට අද වෙනතන් අවුරුදු 76ක් අපි ස්විදිෂ්කයන්ගේ අතට පාලනය ලැබුණා. තට්ටු මාරු ක්‍රමයට එක පක්ෂයක සිට තවත් පක්ෂයකට බලය හුමාරු වුණා. එහෙත් අපි තාම ඉබි ගමනින් ආර්ථික අතින් අපි ඉතාමත්ම පල්හැ තත්ත්වයට වෙලා තියෙන බංකොලොත් භාවයේ ප්‍රකාශ කරලා තියෙනවා. බංගලදේශයෙන් පවා අපි ණය ඉල්ලන අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ආහාර සුරක්ෂිත භාවය පළතුරක්වත් ගන්න බෑ වස විස නැති ආහාරවල වස විස නිසි ප්‍රමිතීන්ට අනුකූලව හදාපු ආහාර ලැබෙන්නේ නැහැ. දැන් ආහාර සුරක්ෂිත භාවය ගැන හොඳට හිතපු රටක් මේක. විජේව රජුගේ කාලේ ඉඳලා අපේ මල්වතු ඔය සහ කලාය නිම්නයෙන් ආරම්භ වෙනු එම ගම්මාන ලංකා පුරා ව්‍යාප්ත වුණා. කෘෂි ආර්ථිකයක් තිබිච්ච රටක්. පසු කාලීනව ඉංග්‍රීසි ආධිපත්‍ය යටතේ කෝපි තේ රබර් වගේ ආනයන භාණ්ඩවලට අපනයන භාණ්ඩවලට වෙනස් වුණා. ඒ අතරතුරේදී තවත් වෙනස් වෙච්ච දෙයක් තමයි එදා ගම්මුලා දෑණිලා වගේ කට්ටිය නීතිය පරිසින් වෙච්ච වෙලාවේ පොලිසිය ස්ථාපිත වෙනවා. 1865 පොලිස් ආඥාපරත. ඒ අනුව අපිට රාජකාරී පොලිස් ආඥාපරතය තියෙනවා. අපේ රාජකාරී කුමන්ද කියලා පෙන්නලා අපේ වගකීම් අපේ බලතල. අපි දැන් මදක් හැරලා බැලුවොත් අපේ රාජකාරී වගකීම් එනම් මහජනයා සාමාජනයාගේ දේපල ආරක්ෂා කිරීම නීතිය ආධිපත්‍ය පවත්වාගෙන යාමත් හරියාකාරව අප ආයතන විසින් ඉෂ්ට සිද්ධ වෙනවාද කියලා. එහෙම වෙනවා නම් අපේ ආරක්ෂාව මේ වෙනකොට හොඳින් තහවුරු වෙලා තියෙන්න ඕනේ. එහෙම වෙනවා නම් මහමාර්ගයේ මහා දවාලේ ස්වයංක්‍රීය ආයුධ වලින් මිනිසුන් මරා දමන්න නොහැකි. රෝගී තත්ත්වයකට පත් වුණොත් අපිට දැන් රෝහලකට යන්න බයයි. මන්දයත් ඉන්ජෙක්ෂන් එක වෙනුවට අපට වතුර විඳිනවා. එතකොට සෞඛ්‍ය තත්ත්වයත් අනාරක්ෂිතයි. අධ්‍යාපනය ඒකත් ඒ විදිහමයි. උදේ කටපාඩම් කරලා කියවීමට දෙන අධ්‍යාපනය. විභාගයක් කලට වේලාවට තියාගන්න බෑ. ගමනාගමනේ හැමදාම ස්ට්‍රයික්. සුද්දාගේ කාලෙන් පස්සේ රේල්ව නවීකරණය කරලා නැහැ. මහමාර්ගයේ බස්පියදුරන් යන්නේ මිනිමරුවන් හැටියට. කොයි වෙලේ අපේ ඇඟට ඇඟ උඩින් යයිද කියලා දන්නේ නැහැ. නීතිය සම්බ සතේකට මායිම් කරන්නේ නැහැ. හැබැයි පොලිසියත් ඉන්නවා. කනගාටුයි කියන්නේ.
එවැනි තත්ත්වයක් තමයි අද රටලා තියෙන්නේ. මම මුලින් කිව්වා වගේ මෙම අද වැටීමෙන් අපි නැවත නැගිටින්න ඕනේ. ඒ නැවත නැගිටින්නේ කා සමගද? අපි මාලිමාව එහෙම නැත්නම් ජාතික ජනබල වේගය කියලා ගත්තොත් එළගේ පක්ෂයේ පුද්ගලික අරමුණු අභිලාෂයන් වලට වඩා පොදු අභිලාෂයන් රටට මොකද්ද වෙන්නේ කියන එක ගැන එයාලා සොයලා බලලා විධිමත් විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරනවා. එක එක්කෙනාගේ ඌමනාවට කුළුණුයි ගුවන් තොටුපළවල වරායවල් හදලා ඒ වගේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒවා හදන්නේ හුදෙක් හම්බ කිරීම සඳහා, වංචාව දූෂණය සහ යුගේ පරම්පරාව පෝෂණය කිරීමට රැකියාවන් ලබා දීමට. මේක නවතින්න ඕනේ. ඒ නිසා තමයි අවුරුදු 40ක ආසන්න පොලිස් සේවාවක් තියෙන එක්තරා අවධියකදී පෙරමුණු දෙකක අපි සටන් කර කණ්ඩායම. හැබැයි දැන් ඒ කණ්ඩායම ඔය හැමෝම ලේබල් ගහනවානේ, ලේ හෙල්ලුවා, අරක කරා, මේක කරා කියලා. කවදාකවත් එහෙම වෙන්නේ නැති විත්තිය අපේ ජාතික විජායක සභික ආනන්ද විජේපාල මහතා හැම රැස්වීමකදීම ඕක ප්‍රකාශ කරා. කියන දේ කරන කණ්ඩායමක් එක එක ජාතිය බොරු කියනවා. දැන් අද අපි උදේ පාන්දර ඊයේ ඉඳලා බොරු දේවල් කිව්වා. අරක දෙන්නම් මේක දෙන්නම් යන්න එපා, අද 10ට එන්න පොලිසියට ගෙවල් හදලා දෙන්නම් මේ දේපළ දෙන්නම් කියලා. ඔක්කොම බොරු. රැවටෙන්න එපා, අපි සමග එක් වෙලා අපි ඉදිරියට යන්න. මේකයි අරමුණ. අපිට බයවෙන්න දෙයක් නැහැ, නැති වෙන්න දෙයක් නැහැ. අපිට නිදහස ලැබී දීලා තියෙනවා අපේ විවස්ථාවෙන්ම. ඒක හරියාකාරව අපි පාවිච්චි කරමු. නැවත නැගිටමු. ජාතික ජනවල වේගයේ සමග එක් වී විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහික මේ රජය නැවතත් අපේ පක්ෂයට ලබා ගන්නවා. ලබා ගැනීම ඉතාමත්ම ලේසි, හැබැයි පවත්වාගෙන යාම අමාරුයි. අන්න එතනදී තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. මහජනතාවට මේක දැනුවත් කරන්න ඕන. සමහරක් කට්ටිය පොඩි පොඩි දේවල් වලට වෙනස් වෙනවා, සැලෙනවා. අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වන් පස්සේ වෙනස් වෙනවා. ඒක නැතිකරන්න අපිට පුළුවන්. ගමේ ඔයගලන්ට පිළිගැනීමක් තියෙනවා, ඔයගලන්ට වටිනාකමක් තියෙනවා. ඒක පාවිතා කරලා මේ තත්ත්වය වෙනස් කරන්න අපි එක්වෙමු කියලා කියන මගේ කතාව මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.